ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා සියලු දෙනාවම. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ 2022 වර්ෂයේ දෙසැම්බර් 18 දින පවත්වපු ශිෂ්‍යත්ව විභාගයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල. ඔයාලගේ දුවට පුතාට ඔයාලා හිතපු තරම් නෑ මදි කියලා හිතෙනවා නම් තව වැඩි වෙන්න ඕනි කියලා හිතෙනවා නම් අපිට පුළුවන් ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය කරන්න. ඉතින් මම මේකෙන් අද කියන්නේ යන්නේ කොහොමද ශිෂ්‍යත් ප්‍රතිඵල නැවත සමීක්ෂණය කරගන්නේ කියලා. එහෙනම් අපි බලමු කොහොමද නැවත සමීක්ෂණ කටයුතු කරන්නේ කියලා. ඔයාලගේ දුවට පුතාට ඔයාලා ප්‍රතිඵල මදි කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එම අභියාචනය ඒ ඉල්ලීම කළ යුතු වන්නේ පාසල හරහාය. අපි ඒ අභියාචනය ඉදිරිපත් කරන්න ඕනි අනිවාර්යයෙන්ම පාසල හරහා. ඒ වගේම මේ අභියාචනය කරන්න පුළුවන් දෙමව්පියන්ට, ඒ කියන්නේ මවට පියාට හෝ එම දරුවාගේ භාරකාරයා විසින් තමා මේ අභියාචනය ඉදිරිපත් කරන්න ඕනි. ඉතින් ඔයාලට ඔයාලගේ දරුවාගේ ප්‍රතිඵල මදි කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් ඔබේ දරුවාගේ පාසලට ගිහිල්ලා ඔබේ දරුවාගේ පන්ති භාර ගුරුතුමා හෝ ගුරුතුමිය මුණ ගැහිලා ඊට පස්සේ ඇය හෝ ඔහු මාර්ගයේ ඔබේ පාසලේ විදුහල්පතිතුමා හෝ විදුහල්පතිතුමිය හරහා මේ අභියාචනය ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ විශේෂම දේ තමා ඔබ මේ අභියාචනය ඉදිරිපත් කරාම ඒ ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසු ඔබේ දරුවාගේ ලකුණු වල අඩුවීමක් එහෙම නැත්නම් ඒ ලකුණු වැඩිවීමක් හෝ කිසිම වෙනසක් සිදු නොවීමක් එම ලකුණු වල සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමා ඔයාලට මේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේ අභියාචන ඉදිරිපත් කිරීමේ අවසාන දිනය විදිහට දීලා තියෙන්නේ 2023 පෙබරවාරි 28 වෙනි දින. ඒ කියන්නේ තව මාසයක් විතර ඔයාලට කල් තියෙනවා මේ අභියාචන ඉදිරිපත් කරන්න. එහෙනම් ඔයාලගේ දරුවාගේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කරනවා නම් මේ මාසෙ ඇතුළත අනිවාර්යයෙන්ම ඔයාලා අභියාචන ඉදිරිපත් කළ යුතු වෙනවා.